රිලීස් වෙච්ච වොයිස් කට් ප්‍රමාණයක මිනිස්සු ඉස්සර වෛර කරපු වචනයක් උන ඩීල් කියන වචනේ දැන් අතිශය සාමාන්‍ය වචනයක් බවට පත් වෙලා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ ඩීල් ගැන. ලංකාවේ කොල්ලෙක් ලංකාවේ කෙල්ලෙක්ව ලංකාවේදී කසාද බඳිනවා නම් ගහන්න ඕන ඩීල් ගැන මේ කතාව. මේ ඩීල් ටික ගැහුවොත් ජීවත් වෙන්න පුළුවන් තමයි. හැබැයි මේ ඩීල් ටික ගහගෙන හිටියොත් වැඩේ ලේසියි. පස්සේ නොකිව්වයි කියලා කියන්න එපා කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ ඩීල් ටිකට කඩවචනෙන් හෝ ඇග්‍රීමන්ට් අරගෙන තිබුණොත් තමයි. ඩීල් ලංක එක. පළමු ඩීල් එක ගහන්න ඕනේ වයිෆ් එක්ක නෙමෙයි. පළමු ඩීල් එක ගහන්න ඕන තමන් මෙච්චර කල් හැදුණු වැඩුණු පවුලත් එක්ක. ඇත්ත හිතට එඟගෙන නැත්තම් තමන්ගේ පවුල සමග මේ ඩීල් එක ගහන්නම වෙනවා. ගහගන්න ඩීල් එක තම තමුන්ට සාපේක්ෂයි. අපි කියන්නම් ඩීල් එක ගහන්න ඕන මොනම සම්බන්ධෙද යනවග. පළමු දේ මේ විවාහයට පවුල යති ආකල්පය. දෙවන්න මේ විවාහයෙන් පස්සේ අනෙක් පවුල මේ පවුලත් විත්තික පවුල් වෙන බව සහ අංක එකේ පවුල් බවට බිරිඳ එක්ක සිද්ධ වෙන ගනුදෙනුව රිලීස් වෙන බව. අංක තුන මේ විවාහයෙන් පසු තමුන්ගේ ජීවිතේ සම්බන්ධයෙන් පවුලෙන් එළවිය හැකි බලපෑම්. ඩීල් අංක දෙක. මේකත් අතිශය වැදගත්. තමුන්ට අතහරින්න බැරි පුරුදු. දෙදෙනාගේ වෘත්තියානගතේ ඒ පාර්ශවවලින් එන අර්බුදවලට මුහුණ දීමේදී සිටින ස්ථාවර ආදායම් සහ වියදම් අත්‍යවශ්‍ය සැප පහසුකම් සහ ආශා කරන සැප පහසුකම් දරුවන් විදේශගත වී පවුලක් ලෙසින් වෙනම ජීවත් වීම ආදී සෑම දෙයකම පොදු එකඟතාවයකට එන එක අතිශය වැදගත්. ඒක විවාහයක හැලහැප්පීම් සහ සර්ප්‍රයිසස් අඩුවෙන ප්‍රධානම හේතුවක්. නැත්තම් කසාද බැන්දට පස්සේ මම නම් ආසයි රටගින් ජීවත් වෙන්න මම ඒජන්සියක් හොයන්නද කියලා ඇහුවාම පිස්සුද මං කැමති නැහැ ලංකාව දාලා යන්න කියලා සර්ප්‍රයිස් එකක් නොදෙන්න මේ ඩීල් ගහලා ඉන්න. ඩීල් ලංක තුන. මේවත් සිද්ධ වෙන්න ඕනේ. තමන්ගේ පවුලත් තමන්ගේ වෙන්න નિયમિત බිරිඳත් එක්ක ඩීල් ගැහුවට පස්සේ බිරිඳගේ පවුලට ඒ ඩීල් තමන්ගේ කඩින්ම කියන එක අතිශය වැදගත්. බිරිඳට මේ දේවල් කියන්න කියලා බල කිරීම ඒ තරම් හොඳ වැඩක් නොවනවා වගේම ප්‍රතික්ෂේප කරන්න බැරි ටෝන් එකකින් තමම මේ දේවල් කියන එක කොන්ද කෙලින් තියෙන පිරිමියෙක්ගේ ලක්ෂණයක්. මේ ඩීල් කලින්ම ගහලා තිබුණම පස්සේ එන්න තියෙන අවුල් තැවුල් වලට ඒක සාධාරණ හේතුවක් ලෙසින් ඉදිරිපත් කළා ගේම් එක දිනන්න පුළුවන්. ඩීල් ලංක 4. මේකත් අත්‍යවශ්‍ය කාරණයක්. තමුන්ටන් පාර්ශවයක්ගේ උදව්වක් ඕනේ නම් ඒක කලින් කතා කරගෙන ඉන්න එක අතිශය වැදගත්. උදාහරණයකට තමුන් තවත් වසරකින් රැකියාවකට විදේශගත වෙනවා නම් බිරිඳගෙන් ඉදුම් හිටුම් විවාහයෙන් කලකට පසු දරුවෙක් අපේක්ෂා කරනවා නම් ඒ ගැන උදව් අවශ්‍ය පාර්ශවයන් සේම ප්‍රවාහන ආරක්ෂාව ආදී මේකේ නොකී ප්‍රී ප්ලෑන් දේවල් වලට උදව් අපි මුලින් කියපු පාර්ශවෙන් ඉල්ලා සිටීම අතිශය වැදගත්. ඒ උදව් වලට ලැබෙන උත්තර අනුව තමන්ගේ ප්ලෑන්ස් වෙනස් කරගන්න පුළුවන් වීම නිසා කලින්ම මේ ඩීල් වලට එළඹී තිබීම වැදගත්. ඩීල් අංක 5. විවාහය සිද්ධ වෙන්නට පෙර තු රැකියාව සම්බන්ධයෙන් ඩීල් එකක් ගෙසිය යුතුමයි. තමුන්ගේ වෘත්තීය ජීවිතයේ ගොඩනැගීම සහ පවත්වාගෙන යාම අතිශය වැදගත්. ඒ නිසාම විවාහයෙන් පසු තමුන්ගේ පවුල වෙනුවෙන් වෙනදාට වඩා වැඩි කාලයක් යොමු කිරීම ගැන තමුන්ගේ බැලරුම් රාජකාරී විවාහයට පෙර සැලකිය යුතු තරමකට නිම කිරීම හෝ ජොබ් රෝල් එකේ වෙනසකට හෝ යන්නට තීරණයක් ගැනීමත් මේ ඩීල් එකේ මූලික කරුණු විදිහට දකින්න පුළුවන්. ඒ වගේම විවාහයත් එක්කම වෙන ආර්ථික අවශ්‍යතා ගැන තමන්ගේ රැකියා ස්ථානයේ සමග කතා කරන්නට හෝ ද්විතීක රැකියාවක් වෙනුවෙන් යම් කාලයක් ආයෝජනය කරන්නට මේ ඩීල් එක අතිශය වැදගත්.